දැන් අපි කියනෝ මේ කොමියුනිටි ට්‍රාන්ස්මිෂන් කියලා. අපි කියන්නේ මේ කොමියුනිටි ට්‍රාන්ස්මිෂන් තත්ත්වයක්ම කියලා. ප්‍රජාව අතර නමුත් මේක මේ මේක මේක පාලනය කරගන්න ඕනේ කියන්නේ ඒකයි. අර විශේෂයෙන් ඉතාලිය වැනි රටවලින් අපි නිරෝධනය පටන් ගත්ත දවසට පෙර 10 වින්දාට පෙර ආපු අය රටේ විවිධ ප්‍රදේශවල ඉන්නවා. එතකොට ඒ අය ආශ්‍රය කිරීමෙන් ඒ අය හරහා මේ වෛරසය නැවත බෝවීමේ හැකියාව තියෙනවා. රටක ජාතික ආරක්ෂාව කියන එක ඉතාමත්ම වැදගත් කාරණයක්. එහි ප්‍රධාන අංගයක් තමයි ජාතික ආරක්ෂාව වෙනුවෙන් සම්බන්ධ වෙන ත්‍රිවිධ හමුදා. ජාතික ආරක්ෂාව කියන්නේ මේ යුද්ධයක් පමණක් නෙමෙයි. ඉතින් ඒ අනුව තමයි ත්‍රිවිධ හමුදාව මේකට ප්‍රථමයෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම අපි පටන් ගත්තේ නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් දෙකකින්. පළවෙනි දින 10 වෙනිදා පටන් ගත්තා. පෙර දැනුම් දීමක් කරලා බොහොම සැලසුම් සහගතව තමයි රජ විසින් මේක ආරම්භ කරන්නේ දුන්නේ. නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් දෙකකින් අපි ආරම්භ කරේ. අද වෙනකොට නිරෝධායන මධ්‍යස්ථාන 10ක් දක්වා මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි දැනට දන්නා කාරණා අනුව මේ විස බීජය පැතිරෙන්නේ ශ්වසන පද්ධතියට තමයි පැතිරෙන්නේ. එතකොට ශ්වසන පද්ධතියට පැතිරෙන මේ වෛරසය අපි කහිනකොට නැත්තම් කිවිසිනකොට පිට වෙන කෙළබිනිති එක්ක පිටට ඇති වෙනවා. එතකොට මෙතනදී මේ කෙළබිනිති හරහා මේ පිට වෙන වෛරසය ළඟ සිටින කෙනෙකුටගේ ශ්වසන පද්ධතිය ඇතුළු වීම ඉඩකඩ තියෙනවා. එහෙම නැත්නම් මේ කෙළබිඳිති මතුපිට පෘෂ්ඨයකට වැටිලා ඒ පෘෂ්ඨයේ තියෙන වෛරසය යම් කිසි කෙනෙකුගේ අතේ තැරුණොත් ඒ තැනැත්තා අතින් තමන්ගේ නාසයකට අල්ලනවා නම් නැවතත් මේ වෛරසය ඇතුළු වීම ඉඩකඩ තියෙනවා. වෛද්‍යතුමනි මතයක් තියෙනවා අපේ රට උෂ්ණත්වයෙන් වැඩි රටක් නිසා මේ වෛරසය එළියට ගියාම විනාශ වෙනවා ඇති කියලා. සෙල්සියස් අංශක 27 දී වෛරසය විනාශ වෙනවා කියලා ඇතැම් උදවිය මේ තොරතුරු ලබාගෙන ඉඳලා මේක ඇත්තක් තියෙනවා. ඔව් තාම මේ පිළිබඳ අපි පර්යේෂණ කළා නැහැ. ඉතින් ඒ නිසා අපි නිශ්චිතවම කියන්න බෑ කොයිතරම් කාලයක් අපේ උෂ්ණත්වය තියෙනවද කියලා. නමුත් මේ වෛරසය ගැන දන්න තොරතුරු අනුව උෂ්ණත්වයේ වැඩි රටක සහ වැඩි පරිසරයක වෛරසයේ තියෙන කාල සීමාව අඩුයි ශීත රටකට වඩා. නමුත් ඒක කොච්චර පැය ගානක්ද කියන එක අපි නිශ්චිතවම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ සඳහා ගත යුතු වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ස්ථිරවම ගත යුතු වෙනවා. අපි මේ උෂ්ණ රටක ඉන්නවා අපිට මේක හැදෙන්නේ නැහැ කියලා හිතන්නේ නැතුව ඒ ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. මොකක්ද ඇත්තම රෝග ලක්ෂණ? ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ උණ සහ කැස්ස. ඊට අමතරව ඇඟපත වේදනාව, මහන්සි ගතිය වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. ඉතින් සමහර කෙනෙකුට උගුරේ වේදනාව, සොටු දියර ගැලීම වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා සාමාන්‍යව අපිට චීනයෙන් ලැබෙන දත් අනුව පේන්නේ මේවා අඩු බව තමයි. අපි හොයාගත්තේ තියෙන දත්තයන් අනුව මීටරයකට එහාට මේ වෛරසය විසිවෙන්න විදිහක් නැහැ කෙළබිඳිති වලින් කියලා. ඒතර ළඟ ඇසුරු කිරීමේ මේ වෛරසය තව කෙනෙකුට යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ඈත් වෙලා ඉන්නකොට රෝගී කෙනෙකුගෙන් ශරීරයේ නිරෝගී පුද්ගලයෙකුට ඇතුළු වෙන්න තියෙන ඉඩකඩ අවම වෙනවා. ගමනක් ගිහිලාම යම්කිසි කාර්යාලයේ වැඩ කටයුතු කරනකොට හොඳින් අද්දක පිරිසිදු කර ගැනීම තුලින් අපි අර පෘෂ්ඨවල තැවරුණු වෛරසය අපේ අත්වලට ගෑවිලා තිනවන නම් ඒක අපිට විනාශ කරගන්න පුළුවන්. දැන් එහෙම වෛරස් එක පැන එහෙම යන්නේ නැහැ. බිත්ති හිල් කරන් තාප්පෙන් පැනලා එහෙම යන්න බෑ වෛරස් එකකට. එහෙම යන්න බෑ. ඊළඟට වෛරස් එක එළියට ආවම වියලිලා යනවා. වෛරස් එකක් වැඩෙන්න නම් මානුෂ්‍ය ශෛලියක් අවශ්‍යයි. අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන 29 වනදා දක්වා තවත් රටවල් අටකින් ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ පිළිබඳ අදහස් දක්වන සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා. දැනට රටවල් වලින් අද රෑ 11:59 ඉඳලා මේ රටවල් වලින් අපේ ලංකාවට එන්න ගුවන් යානාවලට නගින්න තහනම් කරලා තියෙන්නේ. ඒ රටවල් ඇවිල්ලා ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක් එක, ෆ්‍රාන්ස්, ජර්මනි, නෙදර්ලන්ඩ්, ස්වීඩන්, ස්පේන් සහ ස්විට්සර්ලන්ඩ් කියන රටවල් අතින් එන එක දැනට තහනම් කරලා තියෙන්නේ. ඒ වගේම ඒ රටවල් වලින් අද මේ 11යි රෑ 11:59 අතර එනවනම් මගින් කවුරු හරි ඒගල්ලන්ව අපි ක්වොරන්ටයින් කරන්න අරිනවා දවස් 14කට. මේ නීතිය අවලංගු වෙනවා තව සති දෙකකින්. ඒ කියන්නේ මාර්තු මාසේ 29 වෙනකොට. මීට අමතරව තව රටවල් තුනක් අපි තහනම් කරා. ඒක 14 වෙනිදා තමයි ඒක පටන් ගත්තේ ඊයේ ඉඳලා. ඒ රටවල් තුන තමයි සවුත් කොරියා, ඉරාන් සහ ඉතාලිය. මේ නීතිය අරගෙන තියෙන හේතුව ඇවිල්ලා මේ රටවල් වලින් පහුගිය දවස්වල හුඟක් සෙනඟකට හුඟක් පිරිසට අසනීප වුණා. අසනීප වෙන ප්‍රමාණය වැඩි හංගයි ඒක කරලා තියෙන්නේ. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ නිලධාරණිකගේ පවුලේ සමාජිකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ නිලධාරිනිය ස්වයං නිරෝධායනය කර ඇතැයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
වෛරසයේ සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් පියවර රැසක්ගෙන තිබෙනවා. ආරම්භක පියවරක් ලෙස මෙම සතියේ මුල් දිනයකදී කොළඹ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේදී හා මීට දෙසතියකට පෙර යුරෝපීය අගනුවරකදී අදාළ නිලධාරිනිය හා එක්ව රාජකාරී කටයුතු කරමින් සම්බන්ධ වූ කාර්ය මණ්ඩලයට ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් දී ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ. අමාත්‍යාංශයේ අදාළ අංශ විසබීජ හරණය කිරීම සඳහාද පියවරගෙන තිබෙනවා. අමාත්‍යාංශයේ සිය කාර්යමණ්ඩලය සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. මේ අතර කොරෝනා වෛරස් තත්ත්වයේ හේතුවෙන් අද සිට දෙසතියක කාලයක් ජාතික සත් උද්‍යාන, උද්භිත උද්‍යාන, වනජීවී සංරක්ෂණ යන දෙපාර්තමේන්තු යටතේ පවතින ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්ව උද්‍යාන මහජනතාවට විවෘත නොකරන බව පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශයේ ලේකම් සරත් විජේසිංහ මහතා දැනුම් දෙනවා. පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා විද්‍යුත් මාර්ගගත ක්‍රමයට හෙවත් ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීම සිදු කරන බවයි. නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසා කාර්යාලයේ ඇති නිෂ්කාශන වාර්තා අයදුම්පත් භාර ගැනීමේ ඒකකය දෙසතියක කාලයක් වසා තිබෙනු ඇති. COVID-19 වෛරසය සම්බන්ධයෙන් අපේ රට තුළද මෙවන විට සත්‍ය අසත්‍ය විවිධ මතවාද පැතිර යනවා. එම නිසා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් මේ. මේ අපි බය වෙන්න ඕන වෙලාවක්ද? බියවීම කිසිම රෝගයකට ඖෂධයක් නෙමෙයි. මේ බිය විය යුතු කාලය නොවේයි. දැනුවත් වූ දේ 100%ක් ක්‍රියාත්මක කිරීමේ ඔබේ වාර්යයි. නිරෝධහයනය කියන්නේ මොකක්ද? දැනට රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් නමුත් රෝග කාරකයක් ශරීරගත වෙලා යයි සැක කළ හැකි පුද්ගලයින් අන් අයගෙන් ඈත් කර තිබීමයි. රටින් අපේ අය මෙහෙම රඳවා තබා ගැනීම ඔවුන්ට හිරිහැරයක්ද? ඔවුන්ගේ නිවැසියන්, ආදරණීයයන්, සමස්ත රට වැසියන්ම සුරක්ෂිත කිරීමටත් ඔවුනට රෝග ලක්ෂණ මතුවන මුල් අවස්ථාවේදීම ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් කරන සුවිශේෂී සත්කාරයකුයි මේ. අවදානමක් නොමැති රටවලින් ආය දින 14ක් යනතුරු නිවසේම රැඳී සිටින්න. අන් අය ගතින් තරමක් ඈත්තුවත් ඔවුන්ට සිතින් වඩාත් ලං වී මේ කරන කැපවීමට සහයෝගය දක්වන්න. දැන්වත් අපි මුව ආවරණ පළඳින්න ඕමනයිද? මුව ආවරණ අවශ්‍ය නැහැ. නමුත් ඔබ රෝගියෙක් යයි ඔබට සැකනම් හෝ රෝගීන් සමග ඉතා සමීපයෙන් කටයුතු කරන අයට මුව ආවරණ අවශ්‍යයි. මේ අභියෝගය ජයගන්න අපිට පුළුවන්. මීට වඩා අභියෝග අපි ජයගෙන තිබෙනවා. ඒ සඳහා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ කැපවීම අවශ්‍යයි. එසේ වුවහොත් මේ අභියෝගයත් අපිට ජයගන්න පුළුවන්. කොරෝනා වර්තමානයේ කාගේත් කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත් වෙලා. මොකක්ද මේ කොරෝනා වෛරසය? මේ ඒ පිළිබඳව විමසා බැලීමක්. කොරෝනා වෛරසය ලෝපුරා සීග්‍රේන් පැතිර යනවා. මේ නිසාම මෙය වසංගත තත්ත්වයක් බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර ඇත්තේ. කොරෝනා වෛරසය අනු කුමක්ද? කොරෝනා වෛරසය ඇවිල්ලා සාමාන්‍ය මනුෂ්‍යයන්ට ඇති විය හැකි වෛරසයක්. ඒ වගේම තමයි සමහරක් සත්ව කාණ්ඩවලටත් මෙම වෛරසය ආසාදනය විය හැකි. නමුත් මේ COVID-19 කියන ආසාදනය ඇති කරන්නේ SARS කොරෝනා වෛරස් නැමැති වෛරස් උපවිශේෂයෙන් පැමිණෙන නව කොරෝනා වෛරසයක් මගින් තමයි මේ ආසාදනය වෙන්නේ. මෙහි සංකූලතා මෙහිදී විශේෂම කියන්න ඕනේ 80%ක් පමණ ඉතා ප්‍රබල නැති මද වශයෙන් වාර්තා වෙන අසනීප තත්ත්වය තමයි පවතින්නේ. නමුත් 5%කට වගේ මේ වැඩිපුර පැතිරිලා සංකූලතා මතුවෙලා මරණය විය හැකි. එම කාණ්ඩයට විශේෂයෙන්ම වයවෘද්ධ කට්ටිය, නිදංගත රෝග තියෙන කට්ටිය අදාළ වෙනවා. කොරෝනා වෛරසයේ ජීව කාලය පිළිබඳවද විවිධ අදහස් පළවනවා. වෛරසයේ ජීව කාලය කොපමණද? ඒ නිශ්චිතම පැය 6ක්ද පැය 9ක්ද ඒ වගේම තමයි අන්සිටිග්‍රේටන්ස් එක 26 දී මෙච්චරයි කියලා දැනට සොයාගෙන නැහැ. නමුත් විශේෂයෙන්ම උෂ්ණාධික රටක වගේම එය එළියේ වැඩි කාලයක් දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න බෑ මේ වෛරසයේ ජීව කාලය. අපි ගිලා රෝගියෙකුගේ කෙළඹිඳි තැන්පත් වෙලා තියෙන ස්ථානයක සිට අපේ නාසයට හෝ ඇස කැසීම මගින් මෙය කෙලින්ම සම්ප්‍රේෂණය වෙන නිසා තමයි සබන් දමා හොඳින් දෑත් සෝදා ගන්න කියලා නිර්දේශ කරන්නේ. ජාතික තලයේ වැඩසටහනකුත් තියෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය අංශය රෝග ප්‍රතිකාරයට රෝග නිර්ණය කිරීමට විධිමත්